ව මුලි ලෝකයම ගෝලය වසංගතයකට මොුණ දලා ඒ වසංගතයත් එෙක්ක අපි හැමෝම ජීවිතත්තක්ක පොර බදනවා. හැබැයි ඒ අතරේ අපි අපේ යුතුකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරන්න අමතක කරන්නේ නෑ අදවසේ චෑයමකර උ පහහි නාලිකේ අපිත්. අපේ යුතුකමක් අපේ වගකීමක් අනාගත පරම්පරාවෙන නිෂ්ට සිද්ධ කරන්නට මේ ගමනාවා අපි කොහේට දාවේ අපි අදදවසේ මේ මොකද්ද කරන්න හදනන්නේ. ඔබට ප්‍රශ්නයක් ඇැති. අපේ ජාතියේ ප්‍රෞ්ඩත්ය අපේ ජාතිය උරුමේ අපේ අතීත ශ්‍රී විභූතිය හොයාගෙන ඇ්දී අපට කිසිදු වෙලාවක අමතක කරන්නට බෑ සංකඩගල පුරවරය මෙ දොඔස්සල මාධ්‍යෙන්වේවා එදිනෙදා කතා බහයේදීවේවා සංකඩගල පුරවරය පිළිබඳව අපි වැඩි පුරතාගන්නවා ඒ. ඇසළ මහා පෙරහරatike, උතුම් දළදා වහන්සේ අප සොගතතු කාගත තිලෝගුරු සම්හා සම්බුදු ුදුරජාණන් වහන්සේගේ උතුම් වාම දන්තදාවතුන් වහන්සේ වැඩසිටින සංකඩ ගලපුොරර පුරුවරය පිළිබඳව මේ දවස්වල අපි මේ විදිහට වැඩිපුර කතා කරන්නේ ඇසල මහා පෙරහැරත් එක් තින් අපි ආවා දළදා වරුණ පිරිබඳව කතා කරන්න. දල්දා වහන්සේගේ අතීතය සහ දල්දා පෙරහැර මේ සියලු කාරණ හදවසේ අපි අපේ සාකච්ඡාවට එකතු කරගන්නවා අපි ගොහෙටදම ඇල්ලෙන්නේ. ඇල්ලන්නේ දේවඩනය නිලමියරු දෙදෙනකු බිහිවුණු නිවසකට ගෘහයකට අපින්නේ රමුඛන මීදුම වලවවේ. අපේ මීදුම් වල්වටාවේ දළදා වරුණ පිළිබඳව කතා කරන්න හසල අත්දැකීම් තියෙන එතුමා මුණ ගැසන්න. එතුමා වසර තිහා දශකතුනක් දළදා වහන්සේ වෙනුවෙන් බොහෝ කැපකිරම් කරපු අපේ කාලේ සහ මේ ලාංකී තිහාසය තුළ. ුග පුරුෂයක ලෙස අපි හඳුනා ගන්නා අධ්‍යතිය මනුස්සේෙක්, අධ්‍යිීය මිනිස්සෙක්, අධ්‍යිතීය අපි සලකනුක් උතුම් මනුෂ්‍යත්වය පිරි පිරිපුුණන් මිනිසෙක් එඒනිසාවෙන්. අපි එතු මහා සමගව මේ පිළිබඳව කතා බහ කරවා. අපි හදවසේ අපේ යසාකච්ඡාවට එකතු කරගන්නේ. ද මලිගාවේ හිටම දියවඩනෙන් ලිනබතුමන් ඒ නිෙරංජෙන් ප්‍රියදවශන දුල හැව විචරත්නමැත්තුමන් අයිවා බතුන්ට ොම ගෞරවේ අශ්‍ය බහෝ වැඩේවාගෙන පාර්ථනයක් එක්ක ඔබතුමා පිළිගන්න අදසසාගචාවට දසක තුනක අදැකීම ඔබතුමාට තියෙනවා ඔබතුමට හසල අදැකීම් තියෙන එක හින්දම මේ දශක තුනක අදදැකීම මෙක්කම මය කතාවට මංහිතනව පූර්රිකාවල බගන්න. ඇක්කටම ඔබතුමා ගල්දා මලිගවතික සම්බන්ධන්නේ කොයිකාලෙද කොහොමද දසක තුනක් කිවට. ම දියවර් නිලම මේ වශයෙන් කටුතු කරේ දසක දෙකයි මගේ පියා ආචාරය නිසංක විජරාත්න දියවර්ණීම මතුම එක්දස් නමසියය හැත්ත පහේ දියවර්ණිම තනතුරට එතුම පත්වෙලා ඉ අවස්ථාව සිට මම දල්දා මාලිගාවේ සම්බන්ධ වෙලා එත්මගේ පුද්ගලි කළලේක වශිනු කටයුතු කර ඒ වගේම එක්දස් නමසය හැත්තහතේ එතුමා දේශ්මලට සම්බන්ධලා මාත්‍යවරයකුණට පස්සේ වැඩා අධික නිසා දල්දා මාලිගාවේ පූර්ණකාලෙක මම ඒ කටයුතුවලට සම්බන්දල ඒ වගේ වැඩබලන්න දියවඩණලිේ හටිටත් මම කටයුතු කරලා එවගේම එක්දස් නම සය අසූ එකේ ඉඳලා. මිට වස්සල හතලියකට මම දල්දා පෙරහැරේ දියවණලිේ වෙනුවෙන් එක්දස් නමසි අසුව එකේ පළවෙනි කුම්බල් පෙරහරත් ඒ වගේ රන්දෝලි පෙරහර හතර මම ගමන් කරා ඒවගේ මයිපිය අන්තිවරන්දලි පරහර විතරයි අස්වේකේ ගමන් කරේ. ඒදා ඉන්දලා රද මාලිගාවේ කටයුතුල්ට සම්බන්ධ වෙලා මම ඉක්දාස්න සය අසු පහේ වසරේ තමයි දියවලීමම තනතුරට මම පත්වෙන්නේ. නමුත් මම ඉක්දාස්ථනසි අස්ුව එකේ ලංකාතිලක විශ්ු දේවාලේ බස්නනාගැෙනීම ැහහිට පත්වෙනවා. පත්වෙලා මමඒ දේවාල මයක්තියනො පටිසර දේවාල සත්‍ර දේවාල වලට අමතරව නාත විශ්ටු කතරගම පත්තිනි දේවලවොල්ට අමතරව පිටිසර දේවාද නමයත් සියුමහ දේවාලවලට සබන්ධ නිසා ලංකාතිලක විශ් දේවාල සම්බන්ධ වෙන්නේ මහා විශ්වු දේවාලි. ඉතිං පෙරහර කාල්ට මහා විශ් දේවාරෙත් ඒ කටයුතුොල්ට සම්බන්ධ වෙනවා දල්දා මාලිකාවෙත් සම්බන්ධ වෙන. නමුත් මම එක්දාස්ථමසි අසූ පහෙන්දලා දිකටම දල්දා මාලිකාය කටයුතුවලල්ට පමණයි සම්බඳධ. එක්ද සමස අස්සූ පහේ න්දලලා අවුරුදු විස්සක් දේවඩනය නිළම තුවන් විදිහට අපේ ජාතියට මහා මෙහෙවරක් කරපු යුග පුරුෂයක් අදවස විසාකච්චා කරන දේවඩනය නිලළම දරේ අපි මේ දූරය ගැන වැඩි පුර කතා ාහ කරන්නන බොහෝ වගකීම් තිෙන දූරය අපට පැලිරන්න තුම බොහම ගෞරු ද ල තනුතුර කියන්නේ දල්දා වහන්සගේ ගිහි භාරකාරත්වය. දන්දා වහන්සේ ආරක්ෂා කිරීම සහදදා වහන්සගේ භාරකාරත්වයයවගේම දල්දා වහන්සේ වෙත පූජා කර තිබෙන. තල්දා මාලිකාව ඇතුළු වැඩ ඉන්න දල්දා මාලිකා ඇතුළු චංච හා නිශ්චල දේපළවල භාරකරුව එටටයි කටයුතු කරන්න. වගේම තල්දා මාලිකාවේ විහාරාධිපති වහන්සේලා වශයෙන් උබේ මහ විහාරය ශාමපාරිි මහණනිකාය මල්ලතු පාශ්වත් හස්කිරි පාශවිත් මාහනාක ස්වාමින්ද්‍රන් මහන්සල තමයි යාරාධපති නායක ස්වාමීන් දෙලාන් මහන්සලයා වශයෙන් ඒබ පැවිදි භාරි කාරත්වත් ගිහි භාරකරු වශයෙන් තමයි මමත් කටයුතු කරයි. අප දේවඩ නිලමය කෙන තනතුර ඉතිහාසය ගැ මතක් කළ. දියවඩ නිිීමේ තනතුර නුවර යුග පළවනි උනධර්ම සූරය රජතුමා තමයි දළදා වහන්සේ යිතිහාසික සංගන කළ පුරවරයට ගම රජමහාවියා අස්ථාන එක්දහස් පන්සියානුවගේ දළදවාන්සේ යිතිහාසික සැංකඩ කරල පුරුවරයටට වැඩම කර. ඒ පළවිින් විමලධර්ම සූරිය රජතුමාගේෙන් පස්සේ සිංහල රජවරු පස්තෙනෙක් දළදා වහන්සසි භාරෝ කටයුතු කර. ඒහන්නේ පල විමලධාර්ම සූරිය රජතුමා ස රජතුමා ඒ වගේ මදවන රජ් සිංහල රජතුමා දෙවන විමලධාර්ම සූරිය රජතුමා. එ වගේ නරේන්දර සිංහ රජතුමා අපේ අන්තිම සිංහල රජරු හැට දල්දාවහන්ස ාරකාරත්වය හිටිය. එය වගේම නරන්ද්‍ර සිංහ රජතුමාගේෙන් පස්සේ නාහක වාාන්සික රජවරු හතර දෙනෙක් දල් හන් ා හිට ශ්‍රී ජ රාජ සිංහ රජර ී සි ාජ සිංහ ජරු ාජාද රජ සිංහ ජු ්‍රීවික ාජ සිංහ රජරු. රජවර කා . දවාහන් ාරහිටිය න දියවඩනිි මුර ඒ රජකාලවලත් සිටිය නමුත් දා සටස පහළවෙේ මාතු දෙෙන්දන් පස්සෙේ තමයි දියවඩනිිලිම දර්දාවාන්සගේ භාරකාරත්වය මේ පැවරුණණේ මොකද කපුත්තේ දිවඩනිිලි තමයි ශ්‍රීකම රාජිසිංහ රජතුමයි කාලේ දර්දා මාලිකාවේ සේවය කරේ.ඒ කපු අත්ේ දවඩලි මයි රජතුමා ඉංග්‍රීසින් විසින් රාජධානී අත්පත් කරගත්තර පස්සේ. තාව කාලිකෝ ඒ දළදාවහන්සේගේ භාරකාරත්වය පැවල්ලා එතුමා ඒක ආරක්ෂා කරගෙන ආවත් එක එක කැරලි අවස්ථාවල දළදා වහන්සේ එක්දා සටසිය දහටේ එක්දාටය හලි සට වැනි අවස්ථාවල දළ සසා වහන්සේ ආරක්ෂාවට වාරි පොලස් ්‍රි සු මංගල හන්ුරීමම තේවාවේ අස්කිල් පාශ්න ෂටි පිනිසා ආරක්ෂාවට දළදා වහන්සේ ආරක්ෂාවට දමුළු විහාරයෙහෙම තැන්පත් කන්නන සිද්ධ වුණා අටියද හතුලි සටේ කරලටත් දළදදාවහන්සේ සම්බන්ධ වුණා. ඉතිං එවැනි හේතු නිසා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් දළදා වහන්සේව අටසිය දහටේ කැරල්ලෙන් පස්සේ. ඉංග්‍රීසි භාරව දළදාවහන්සේ තිබුණා ඒැනේ වෙනම ආරක්්‍රා සහිතව උරකාවල යොදල තිබුණා. නමුත් අතලි සටේ කැරල්ලට නැවත දනදා වහන්සේ සම්බන්ධ වනා. මොකද එක්දහස් අටසිය හතලි සතේදී දනදා වහන්සගේ භාරකාරත්්‍රයකන්නේ. උඩට ගියසුේ පශනනි වගන්තය සහන්කිරවා බුද්ධවාාසනය ආරක්ෂාකිරීම පෝෂණය කිරීම ඉග්‍රීසි ආණ්ඩුව වගේ කියීමමක්කල. නමුත්ති යාගකීම දුන්නේ නැත්නිසා එක සම්බන්ධ ප්‍රශ්න ඇතිවෙලා නැවත දල්දාවහන්සගේ භාරකාරත්වය එඉක්දස් අටසිය හතලිස් හතේදී මල්ලොතු වස්කිරී ය මහාවියාර මාහනායක ස්වාමි වහන්සල දෙනමටත් දියවත් නිල්මටත් බාර දුන්න. නමුත් හතලිස් අටේ කැරල්ලට දළදාවහන්සේ. ආය සම්බන්ධ වෙච්චි නිසා දිවඩනීමේ තනතුරත් නැතිකට. එකකැන දුර්ලව අධිකාරම්තුමා තමයි අටය අතරි සතේ දදහන්ේ බාරධනකොට හිටිය දීවඩණිලිමෙන් අතුලි සටේ කැරල්ලට එතුමත් සම්බන්ධ වෙලා. එතුමාගේ දවනීමේ තනතුරත් අහසි වෙලා සියරුම දේපලත් රාජසන්තයක කර දියුල්ලෑය දීවඩනීම තුමාන්ගේ වලවව තිබුණේ අද කවින්න් සෝට්ලි තියන තැන. එක පරණ එක්ද සටසිය පහළේ සැස්පාරම් බැලෝත් ල බ ද ලිග ඉදිර පිට ින් ෝට න ැන එඒ ඒ දේර පවා ඉග්‍රීසින් රජ සන්තයක්ර. නැවතේ එක්දා සට සිය පනස් තුනේද තමයි මහනාකහන්ුරු දෙනමටත් දියවඩනලීමටත් දළදා වහන්සේ බාරදුන්නේ. ති එක්ද සටසිය පහලුවේ ඉඳලා මේ වෙනකට දියවඩ්නිලීමමරු දහ අම දල්දා මාලිගාවේ ඒ දල්දහන්සේගේ ගිහි භාරකාරත්වය කටයතු කරනවා මම මගේ පියා දහත්වවැනි දියවඩනිනීම ම දහට වනි දියවාඩනිිීම හට මයි එක්දාස් මසය අසු පහ. පත්වෙල එක්දා දහස් පහ වෙනක හම කටයුතු කර. එක්ද සමචස්සූ පහහි දන්. අවුරුදු විස්සක් මේ විදිර දේවඩේ නිළම දූරේ දරපු නිශෂං විජාරත්න මත් නැතකක් පි දිර කතා බා කරමින්න්න ද මේ කතා බැහැතුළේ මට විශේෂය මුරෙන දැම මේ වෙද්ද මේ දේවරන්නේය නිළම දූරයකෙන් තන්තුරට පත්වෙන මනාද තිීවු සුසුක. දියවඩන්නේීම තනතුරට සාමාන්‍යෙන් පත්වෙන්ද අපි විහාර දේවාලගම් ආටික පනත එක්දා සමසේ තිස්සකාවක්. ඒ පර දවඩලීමම සාමන්න දට සම්ප්‍රධාන කෝලව මඩලක් විශන්තමයි පත්කරේ පත්වන දීවඩ්නීමේ ජීවිතන්තයතෙක් පත්වනවා. එතකට දල්දා මාලිකාවේන්තිමට ජීවතාන්ත තෙක් කිට දවඩනලි තමයි පිබිනු ගොල දීවඩිනතුම. එතුමා එක්ද නමසය තිස්සකේ විහර දේවලග මාට්න පනත ගෙනනල්ලලා දවඩනිිලිමසා ්‍රශ්නලමුන්ගේ කාල වසර දාහයකට සීමා කෙරුවත් එතුමා ඇතුමා දල්දාාවන්සගේ භාරකාරත්වය ඉංග්‍රීසියන් එක දෙන්න නෑ බෞද්ධකොම මහා භාරකාරධ පාරවෙන්තුට පනතයටතේ තුමා වර්ණකම්ම හිටිය. එක්දස් නම සිය තිස්සතය තමයි පළවෙනි වරට විහාර දේවලක මාටඥ පනත වසය නිලවර්ණය තිබබා. නිලවර්ණය තියලලා එක පත්වක දේවරනලීමම තමයි තිබි රත්වත දීවල්මි. එතකොට එතුමා එක්දා නමසිය තිස්සතේ ඉඳලා හතුලි සතව වෙනකං හිටිය ඉළඟට හති සතේදී නිලවර්නයෙන් සබී නොගල දීවර්නින්තුම පත් වන ඇතුමමා එක්දස් නමසිය හටේක වෙනකං හිටිය. එතකොට හැටේකේයින්දල හැට හතරෙනනක හැරිස් හත්තව තිදිදවර්ණන තුම හිට ඇතුමා ඊට පස්සේ නැතිව වන ට හැට හතරේ දලා හැත්ත හතරනකං බ ්‍රාාවණ දීවර්ණනින් තුම හිටිය ොට හැත්ත හර හැත පහහින්දලා දෙදාස් එක්දාස් නමසය පහල් අහත අසු පහ වෙනකං. ගේ පියාහිටිය අසු පහින්දල දස් පහමනකම් ම කටයුතු කරල තමයි දැන්දියවඩනිල්ම දෙදස් පහින් පස්ඇතමයි පත්වනේ. ට මේ කව ැහව දවත රු විස්ක් ර දීවටන්නේ නිලමතු මන් ද රජකාර කරදේ විද්ධ අවස්ථාවට මුහදීලා ඇති. ජීවිතේ විධාකරදකින් ගොඩක් අවතුමාට ඇති. අබුධකාරය අවස්ථාවලටත් මුහුණදී ඇතිේ මතක අදකලො දළදා වහන්සේගේ භාරක අරත්වය දියවර්න්නේිනවරු මහිතන්නේ. දහා නමයක් තැන්ඉින්න නමුත් ඒකින් මහිතන්නේ භයානකම කාරය හුණ දෙන්න උනේ මට එක් දස් තම සය අනුවටේ ත්‍රස්තවාද භූමිින් අ රජෝරු විසි ගොඩනගන ලද දළදා මාලිගාව සම්පූර්ණයෙන්ම හානිීට පත් වනාා. නමුත් නැවත දළදා මාලිගාව නැ තිබුණු ශ්‍රී විභූතියටම නැවත ප්‍රසිසන්ස් කරන්න. ලැබ්ියක මහිතන්න ම ජීවිතය ලබ්ි ලොුපින කියලම හිත නොකද ඒ බෝම්බය එකතිින් අපට ආසවාාධයක් පවෙච්චිය අවස්ථාවල් තිබුණා. අප දදා මාල්ික පෙරහරගෙන කතාරම පූර කල බක් තර ස මේ පෙරහැර කිය තැනෙ දේවන ල තුනට බහෝරජිකාර පවරුම කල පහග සහ පෙරහර ගඩනගන්නනීමම ඔබතුමා ලගේ මූලිකත් ඇක පෙහර මේකක් වනුත් පැත්වන මොකද පෙරහරකාත්සිමද විශේෂෙන් වර රචක ඇත්ම කිය දළදා මාලිකාාවේ. හනුවරයගේ දලදා පෙහර සබන්ද වනේ කීතිසි රජසිංහ රටතුමයි කාලේ. මොකද නුවරයගේ පෙරහර නාත විශ්ටු කතරක පත්තිින්ද සිද්දස්ථානාවල තිබනට එක්දස් හත් සිය පනස්තු නේදී. සියම් දේසිෙන් උප සම්පදාව ගෙනල්ල. නැවත මේ රටේ උපසම්පද ආරම්පකරට පස්සේ මල්ලතු අස්කිරබේ මහ විහාරය වලිවිට සංරාජ නාගස්වාමින්දරන් වහන්සේගේෙන් පවර උපාලි ආන්දරී සියම් දේසි සම්පදාවටම නායකරන ඉල්ලීමමත්තමයි. කීතිසි රාජසිංහ රජතුමා විශේෂ රංසිකයක් සකස් කරලා රජුවන්ගේෙම ඇතවඩ එන හෞඩාව දල්දා මාලිකාවට පූජ කරලා දදා පෙරහැර ආරම්භ කරල රජවරු ඒ වගේම අධිකාරම්වරු දිසාවරු එසිියල්ලම සම්බන්ධ වෙලා දළදා පෙරහැර කියගේ නමින් ඒක පෙමවවෙනි මොකදේ දල්දා මමාලිකාව සම්බන්ධ ිස්සල දෙවල් අත්‍රතිබපු නි. ශුදේවාල මයි ්‍රමුක්ත්ය ප්‍රමු ස්ථානය ගත්යකයි හදේවාලය කියලක කියන්න.ඒ නමුත් දළදා මාලිගාව එක්දා සත්සය පනස්තුනෙන් උපසම්පතා වඩම්වට පස්සේ තමයි ආරම් කරේ ීති සි රාජිසිංහ රත්තුමය කාලේෙක්දස්තමසේ හැත්ත ගනවල තමයි දළදා පෙරහැර සම්පූර්ණයම කටයුතු ඊීතිරි රාජිසිහ රජතුමාගේම අනුග්‍රහය ඇතිව මහනුවරයුගේ දහල්දා පෙරහර ආරම්ග කරයි. දල් පෙහරගෙන කතකරේ දල්දා කරඩුව වැන්න පුදා ගන්නටහ දල්දා කරණඩුව වීද සංචාය කරන මහ ප දක්න දල්දා පරහරත්තෙක් ඒත්කම ග ාරකරත්ව ලෙ බතුම ත දවන නිල්ම තම ල්දා පරහැරත්තෙක්ම සහ විශේෂම ල්ද කරඩුව බැද යතුරක්ත්වය නවතුමාගාව. සහ ගෞරේ මහර අතේ යතුරත්තිවා. කරණඩුව අප පේ හල්තින කරඩු හතක් යෙනවාක. මොක්දේ කත. දළදා වහන්සේ ඇත්තිම කියන න. ඩට අපි හස පරහැර ගිනිියන්න කීතිසි රාජිසිංහ රජතුමයි කාලේ තමයි අප පෙරහැර කරඩුව සකස් කරල්ලා එහි සැරුත්මගල ධාතුන් වහසල මයි වැඩ සිටින්නේ ඒක තමයි පෙරහර කරඩ හැටිට පෙරහර ගමන් කරන්න. නමු දඩදා වහන්සේ පෙරහර අපි ගමන් කරන්න නමු දළදා වහන්සේ වැඩ සිටුව දළදා මාලිකාාවේ කරනු හතක් ඇතුලේ. තින් අපි අද වැදපුදාගන්න මහ කරඩුවේ. තුතින මළ මල්ලංඟ ඊළඟ කරඩුවේ හතක් ඇතුළේ තමයි දදා වහන්සේ වැඩින්නේ ඊළඟට මල්ලත්ත මහනාක හාන්දුරුවන්ලඟ ඇතතුෘතිනෝ ඊළඟට අස්කිරී මහනනා එක හාදුරළඟග යතුෘතිීන. තින් අපි තුන්දනාම එකති වුණුත් පමණය දදාවාහන්සේ ලීට වඩම් වන්න පුළුවන් වෙන්නේ. ඉතින් දළදා කරඩුව ඇතුළේ අපේ විටා වටනා දේවල්තිීනෝ දළදා වහන්සේ ටෙහෙම්මාලා ධන්ත කුමාර දල්දාාවන්සේ රගනාාපු කොණ්ඩ ගූර දල්දාවාන්සේ ඇතෙක්කමඒ වැඩ ඉන්නඔය කරඩු හත ඇතුළඒ වගේම රජවරු පූජ කරපු තම රජවරුන්ගේ ආබර්ණ කුන්ඩ ලාබරණ එතකොට රජජුරුන්ගේ දිලිසන මාලය සියල්ලම දල්දාාවන්සට පූජ කරලා තියෙන්නේ. ඒ පම නක්නම එක දල්දාවාන්සේගේ දවිලි පිහිණ්ඩ චීත්‍රීසි රජසිංහ රජතුමාගේ කෙස්වලින් සකස් කරපු මුසුන් නක්තියනො. ගල්ලාකා ඒ වගේ භක්තින් තමයි රජවුරු දල්දාවාන්සිට සේවය කරේ.ගේ දල්දාවාන්සිට බුද්ධ පූජාවතියන්න වෙනම රම්පාත්‍ර හතරක්තියනවා පීතිසි රාජසි රජතුමා හදල පූජ කරලා. එයවගේ රත්තරං කෙන් ිතේවා සඳහා පැන්වැැඩීම සඳහා. වගේ සෑම දෙයක්ම රජතුමා විසින් සකස් කළලා රජරුවෝමයි හෙමක් අද අරගෙන දර්දා වන්සිට පූජ කරන්නේ. ඒනිසා පාන්දර අඩියම් දුරේ තියෙනවා ඒවගේම දවල් බුද්ධ පූජාවතියනවා හසවස ගිලම්පස දෙකක් තියෙනවා. මොකද රජතුමාාවයි ගිලම්පස පූජ කරන්නේ. පළවෙනි දවසේ එක සැරැක් රජතුමාට එන්න පරක්වෙලා භික්‍ෂූන් වහන්ස තේවවා කල දුංල්ල දොරවාහ පොමයි රජකාවත් දොරාරී නෑ. එකයි සම්ප්‍රදාාට පස්සේ අමාත්‍යමල්ල රස් කළ රජතුමා ීන්දව දුන්න. වන ලාම් පසකුත්තියන දිසිේ ජතුමට සහවාගෙන්ට වැරුනොත් වැනි කිිලම්පස පූජාවටසාග මොකද දල්දා මාලකව තිබුණේ රජ ආසලත් සමගම. කිසි කෙනකුට දල්ලා මාලිකාවට එන්න ඇතුඩුවත් තිඩ දුන්නන්නේ නෑ මොකද අට දහටේ කරල්ල අටසි අත්ලිසටල කරල්ල වගේ දේවලනිසා. එක්දස් අටසිය පනස් තුනෙන් පස්සේ තමයි. සාමා්‍ය මාජනතාවට දල්ලා මාිකාවට ඇතුලෙන් අවසර දුන්නේ මාන කාන්දරන්ටත් දේවාල්ින්දත්. රගහි භාරකාරත්ත් පැදි ාකරත් ලබුණනට පස්සේ.ඒතක මහජනතාව මහමල්ල ව න්දල තමයි මල් ලාසන තිබේ මල් පජ කරන්න. ඒකයි ඔ දල්දා පෙරහැර වුණනත් කරන්නේ දළදා වහන්ස වෙන මාජනතාවට වැඳ ගැනීමට. තමයි වීදි සංචාරය කරන්නේ වාෂික දල්දාවාහන්ස ව පෙරහර මංගල්ලේ පාත්වන්නේ දල්දා හාන්දුරුවෙනෙන් ඒ වැඳගන්නමකද කිසිකෙනකට මාලිකාව ඇතුලට ලැබුණනමක ඇතුලේ රජතුමන්ගේ පුද්ගලික. වැදුම් පිදුම් කරන ස්ථානයක් හැටිත් තමයි, දල්දා වහන්සේ තමන්ගේ හදවතමෙන් රට වෙනුවෙන් ආරක්ෂා කරන්න පිරවල් යොදලතිබුණේ. ජනතාවෙන් ප්‍රදර්ශනය කරන අස්ථතිය න කරදා ප්‍රදර්ශන කරන අවස්ථා තිබුණ ඒවගේම එක්දා සටසය දහටේ කරල්ලෙන් පස්සේ පෙරහර කරන්න දුන්නන්න ඉංග්‍රීසි ආ්ඩුව ක දවාන්සේ රම් පැල්ලගිල්ල ඒවගේ දේවල් සිදුන් නිසා. නිසා ලංකාවේ විශේෂ නියගයක් ඇතිවෙලා දුර්භික්ෂ ඇතිවිච්චි අවස්ථාවල. න්ස තුරට නි ර ඉග්‍රසි න්ඩුව ඉල්ලවට පස්ස තමයි ඉංග්‍රීසින් එක්ද සටසි විසි අටේදේ දදාා ප්‍රදශ්න පැත්වේ ඒවෙලාල තමයි දවාහසේ මහමල්ල ට වඩම්මයි. ඒ අඩම්මවෙලාවේ වැහල වැහ ළ නුවරමයට වන දදා වත්ර කියලා ඉතිහාස තියනවා. ඉතින් ඒ නිසා එදැන් පස්ස ය මහමල්ටව දවාන්සේ ඩම් වන. දදාමාන්සේ දරදාමාලිගාව ඇතුළමයි දදා ප්‍රදර්ශනලට හෙවිසි මණ්ඩක් පපට ඩම්නවා. ඒ අඇර වෙනවම දදාවාන්ස වඩම්මන්නනමුත්. සමාර අවස්ථාවල ආරක්ෂක හේතුන් සඳහා දල්දවන්සේ ආරක්ෂා කරලා තියනවා. එක මානාකහ දෙන්නක් දීවර්ත් රාසිකතව කරපු දේවල්. ඒ සිදුවනේ අටසිය අතලි සටෙන් පස්සේ දන්දවන්සේම ආරක්ෂාව සඳ දෙවන ලෝක යුද්ධ කාලේ සීබිනු ගොල දවන් මගේ කාලේ එක වතාවක් සිද්ධ වෙලා තිබෙනවා. එවගේම මගේ කාලෙ මට ඒ අවස්ථාවලබුණ දෙසරයක්. දළදා වහන්සේ ආරක්ෂා කරගන්න මහනනාක හාුරු දෙනවත් එකතු වෙලා ආරක්ෂික ස්ථානක තැන්පත් කරලා එපුද පූජය සත්කාර කරන්න එක අවුරුත් දන්න මහනාකාන්දනවත් පවත් ත්‍රැදැන්නේේ ඒ එක අවස්ථාවතමයි එක් දස් නම අසු නමය අනික තමයි ක් දශ නමසිය අනුවට. ඒ ස් ද ි ොකද අවස්ථාදක මොද ගත්ත ක්‍රිය මාගේ ොයි විද්ධහරද ලදා වහසේ ආරක්ෂ කල කැන රන ගෙන දලදදා පෙරෙහර ගැන කතා කරදේ අපිට රාජ ඇත මත කරන්න ලො සම්ද ඇති නවා විශේෂ ඔබතුමා බෙනුවෙන් ලොකු ැප රේ ක් වනෙන් බතුමාගේ අතහිට මතකයා අවර්නය කරම. රාජය දම් මාලිකාවට පූජ කරේ මනම් මාම් පිටි දිසාාව. රාජ ඇතා අල්ලලා තියෙන්නේ එරවරුවද එක්දස් තමසය දාසේදී. රාජ්‍ය ඇතාතා තව ඇතෙක් ස්කන්ඩ කියලා අල්ලල මීරා ලෙබ්බි කියන එක්කනෙක්තම ඇත අ පස්සේ මට්ටෝ කියලා එකකාල අලියල්ලන හිටේ එය ඇතමල්ල තිබිලා මඩ කලපි උපදිසාපත්තුමාගේ අවස්සර ඇතුව වෙන්දීසියදී රුපියල්තු උන්දාකට මේ රාජ ඇතත් ස්කන්ද ඇතත් මාමපිටිය දිසා විසින් මුදල්ට අරගෙන රාජ ඇතයි ස්කන්ධ ඇතැයි කෙනල්ලා එගිරගිර වලව විතියාගෙන ඉඳලා පිළිම තලාවේ. එක්දස් දමසියති සතේදී. එතුමා වයස නිසා බලාගෙන බැරරිවි ිනිස එතුමට දරු පරවුල නැති නිසා තුමගේ සෝදිරරි එකතුවෙලා රමුපුපපුත කුමාරය හමිත එකතු වෙලා. මේ ඇතා සහ. රජත ස ස්කන්්ධත ටී රත්වත්තේ දීවර්ජනිතුමගේ නිල කාලෙදී. එක්දස් නමසිය තිස් සතේ ජූලි මහසිදී රාජාත දළදා වහන්සට පූජා කෙරුවවා පෙරහැර ගිනියන්. එක්දස් නමසය තිස්හතය ඉඳලා එක්දස් නමසය අසු හත වෙනකං දළදා පෙරහැරේ රාජත ගමන් කර කරුණු වැඩමුවා. ඒවගේම එක්ද අසු අටේ ජූලි දසය වඳ තමයි පරහ දවස් හතක් තිීල තමයි රාජතා නැතිවුණේ. වසර පණහක අපණ්ඩ සේවයක් දරදා වහන්සේ වෙනුවෙන් රාජඇත දල්දා මාලිගාව සේවි කරලා තියෙනවා. වසර පණහක් දල්දා මාලිගාාව වෙන් දල්දා වහන්සේ වෙනුවෙන් කැපකිරීමම් කරපු රජ අතතා ගැනක් ඔබ නිරන්තරෙෙන් සොයාබලන ඇති ඔබට මතක අවර්ෂනය වෙනවා ඇති. එතිකම රජයත අසනීපන එක කාස. රාජතා මාලිගාව පෙරහරවල්ලල වෙසක් පෙරහර. ඇසල පුසුම් පෙරහැර කාර්්‍ය මංගල්ලේ පෙරහැර ඒවගේ මඇසල පෙරහැරේ කුමල් පරහර පහ රන්දොලි පෙහර පහ දවල් පෙරහැර. ඒවගේම ඒ අතත් එක්ක මාර්වි මාරුට ස්කන්ධ ඇතත් රල්දාවාන්සට සේවය කරා එක්දාස් නමසය හැත්ත හේ තමයි ස්කන්ද ඇත නැති වුණේ. ඉට පස්ස දල්දා මාලිගවට් හිය එක්දස් නමසය හැට හයි. දර ගන්දය අගමැතිනය පජ කරට පූජයරජ ක කියලා දැල පුත්තු ඇතෙක් කිටියා ඒ ඇතත්තෙක් රාජයතා දල්ද මාලිකායි සේවය කරා. නමුත් රාජාඇතා එක්දා ස්ථම සය අසු තුනේදී හෙටපු ජනාධිපති ජයාාජයවදන මැත්තුමා විසින් ජාතික වස්තුවක් හැටියට රාජඇතා නම් කෙරවා. ඒ ඇනෙ රාජඇතාගේ සියලුම වෛද්‍ය කටයුතු ආරක්ෂාව හැමදයක්ම රජය වගේකීමක් හැටියට රජය මෙවා කලා රාජතාව ආරක්ෂා කරගන්නඩට පසුව යිද්‍යවරු වෙනම කණ්ඩාෑමක් යෝදලා ඒසියක්. ලම රජයේ අනුග්‍රහය ඇතිව රාජ්‍යවස්වක් කැට මෙවා කෙරුව. නමුත් ලෝකයේ රාජ්‍යවස්වක් කෙටට හීල ඇතෙකුට ප්‍රකාශ කරේ රාජයතතා තම පලවිනියට.ඒවගේම ඊට පෙර කින්්ියාවේ. හිටියා වන ඇතෙක් අහමට කියලා ඒ ඇතා ජුමෝකින්න්නයට ජනාධිපපුත්තුමා විසින් ජාතික වස්තුක් කැඩිට ප්‍රකාශ කරලා නයිරෝබි කෞතුගාරය තැන්පත් කල තිෙනෙ එනිසම් මට අදහසකාව රාජත ජාතික වස්ව කැටිද ප්‍රකාශ කරල රාජයතා හීලා ඇතෙක්. අර ඇතා වල් ඇතෙක් නමුත් ඒ ඇතා නැතිවෙලානාට පස්සේ ඇතාව සංරක්ෂණය කරනකොට නියම ප්‍රතිරූපය ගණ්ඩ බැරි වුණ ඉති ම එනිසා රාජතා ජියවිතුන්ත් රිද්ධිම රජතගේ ඇගේ සියල්ලුම මිමි අමම අර මම තීල තිබ පුතක ලියලා. මොකද මට්ට මේ කවද හරි හිතුුණ මේ රාජඇතා ආරක්‍ෂා කරන්න ඕනේ අපි කියලා. එනිසා රාජ ඇතා එක්දස් නමසි අසූ හතේ ජනවාරි පළෙන්ද මේ ඇත සාමන්‍ය මාලිකාවටේ නවා මේ උදෙටිකිිල් බත්ීමම අප දෙනවා මේ ඇත පිළිම තල්ලා ඉඳල අත්්ගවා අරන් එනකොට. අසු අත ජනවාරි පලවෙන්න මට උදේ පාන්ර කෝල්ලයක් දුරකතෙන් දන්න පොලිසින් ඇතෙක් නව පාරදිග උල්ලසු කනුව ලින් මොකක්ද දන්න මේ කරුණ කලලා නිස ොඩ බලන්නෙකල් පසමයිවල වාහනය අරන් යනකොට මම දල්ද විදිී පල්ද හට යනකොට රාජ ඇත එනවාකාගේ කොඩ්න ගල පවකරන හට න බැන්ක්ක කහම. නගල් හර එනවා රජත පුදුම වේගකින්. පසමං එවලේ වාහනේ හරවාගෙන මාලිකාවට ඇවිල්ලා ඒ අදවාගේ ආරක්ෂක ගේට මොනවත්නෑ මහද පැතිගේටටුවම මොරකරුවට කියල හම ඇල දාාන්ඩකවා. රාජත ආපු වේගෙන්ම පැතිගේටුවෙන් ඇතුල්ලලා ඇ ඇතුල ලබුණා ඇත්තුන්ට නනාට වතරබොන්න පුකුුණක් හදල උත්තැන්ගේලන්න ආපපුගම පොකල්න්ට කියිල මුල ඇඟට වත්රහගත් දැම් බල ඇදක්ගවනෑ. පස්සේ මම ඇත් ගුවෝත් නෑමක ගුව හොයාගණන්නඩත්තම මාලිකාවෙත් තඒවෙලාට ඇ ගුව කවුරුත්නෑ පස්ස මුත්තැන්ගේ හ. එතන මයි එතන හෙන්්ඩුුවක්තිබුණ මං කතාගල්ලා මුත්තන් රාලග හෙන්්ඩුව ඉල්ලල. මං ගිල්ල හිමීට කරේ තිබ දංවල මෙහම ඇදලා බිම දාල එතන අර්ලිය ගහත්තිබම හිමීට පස්සෙ කකුල් දෙකට දාළමකද ඇතතා මට හීලයි. මොකදඒ කාලේඋනත් ඇතා අසනීප කාලේ. රාජතහගේහනේ තුල ඇවවෙල දස්මසි අසතුන ොපරේෂන් කිරවා මංගේ කාල දීවර්න්නේ න වැඩබාීම ඒකාල රජාතට බෙහෙත් වෙතකම් කෙරුවේ දුස්සර ෂෙල්ට නත පත්තු හත්්‍ය. මාව පුරුදු කෙරවා ඇත ඉන්ජෙක්ෂන් ගාන්න. ඉති මොක නිලා ලක ඇත ළට දොස්තර කිටවෙන බය ඒගොල්ලු රාජ ඇතලට ඉතින් මාවව පුහුණු කරින්ද මට ඇතලට යන්න පුල ො නොද හැත පහිදිල පොඩිකා. ත් එෙක්මහිටපු නිසාප්චි කාලින්දලලා ඇතමට හුරුව ලතිබුණනේ ඉතින් ලඟට යනවාක් ක වන්නඩ පුළුවන් ඇදගුවන තු ලගට යන්න පුලුවන් ඇත හන්න පුුවන් ඒගේ රාජතට හුරුවේ ලතිබනේ මම. ඉති මමතමයි ඇතට ඉන්දෙක්ෂ නිතන් හන් තුවල සුද් කරන්න මක ද්ගුවටත් එකක බැරිහිද දොස්තර හත්තමට කියලදීලා මම ඇතින් එඇම උපදෙස්තනෝ ම තමයි ක්ොම කරවන්නේ. ඉති ඒවාගේ රජයඇතත් එක කටයුතු කරම ඇතා මේ ඉතින් හැප්ි නිසා මට එපු හගුණ ඇතගේ දා දන්වැල්ටික බැඳලා පසේ මම නැවත පොලිසි දන්න හෙවව ඇත්්ගුවන පසේ බැලින්න පොලිසිට පොඩ්ඩක්කුඩ හැ පර යේ තිබුණ පස ඇවිල බලකට රජතය පිටි පස කකුල් දෙකිෙල්ලි පස ඇත්ගුවන්කුට අපි බැලුව ඇ ඇත ඇත්ගුවට ගැහව අද මොකක්ද වනේ කියලා පොලිසි හය නකොට අපට ැනගඩ ලැබුණ ඇත්ගෝ රෝහට ඇතුක නක බලකට ක්ගවා ැරි. පස්සෙහෝ එනකොට මේ එතන ආරක්ෂකන්සකෙන කර ඇතුල් කරපු වාහන ලෙඩෙ පර වෙවැල හිට කියල ගෙනනලතම ඇතු කරලති. නොම්බර ලතින තිදන ඒක හාහමුද වාහනයක් පස්සේ තමයි එදැන ගතය හාමුද වාහනයක් පාන්දර තිස්ස කර මොකක් හරි ඒගොලගේ සාධකට සවාගේලා මත්තන් අරගෙන එන්න ගමන් හතාගේ හ්පලති නො පිටි පස්සේ. හැපුනහම ඇත්්ගුව ඇතන මැරුණ පාරි වැටිල ඇත අඩි විස්සක් විසිවෙලතියනො ඒ පරල් තිබ පාරනීපතුප පරවල් වැදිච්චියව තන් වැටුුණක් දන්න ඇත. කෙලික්කව නැගිලා ඒ වගෙන් මයි මාලිගවටර දුවගෙනාවේ පස්සේ වෛද්‍යෝරුගෙනනල්ල පෙන්නල බෙහෙත් ගාල මෙවෙලා තමයි අසුහතේ තමයි අන්තිතටක අසුහතේ ජනවාරි පලවෙන් දවනේ ඉට පසේ අසුහතේ තමයි අන්තිමට අපි කරඩුව පැද මෙෝට පස්සේ දවසක් රාජතා බුදයන්නකොට නැට ගණඩ බැරුවෝගිය හූදේ කොහොම කරත් වෛද්‍යවරුගෙනවා පසේළගේ ප්‍රසුවයිද්‍ය අන්සේ එකකාල හිටිය දොස්තර න විජිතකරුවීට මහත්‍යයා එත්තුමමා ලොකොට දොස්තර නෙවිල් සිිල්වා මහතව කටි ඔක්ොම ගෙනැල්ල ගොන්න මෙවා කරන්න නැගිටවන්න බෑ පස්සේ දිසාපති කතා කලා ජනපපුත්තුමට දන්න පොම එහෙම වෙනෝම ක්‍රේන එකක්වෝ මහවැලි ක්‍රේෙන්න එක මහිතන් ලොකම ක්‍රේෙන්න්න එක එකකාලේ නොහර තිබ පොල්ගොල් ඩෑම එකක තිබ ක්‍රේන්න එකේවෙල වෙනම අට්ටාලයක් හැදවා අපි පොල් කොට්ටවලින් ගෙනල්ලා අට්ටාලය හදලා මේ රාජ්‍ය අඇතාගේ වෙනමට්ට දල්ල ක්‍රේණ එකින් අපි ඇතාව ස්වෝමකද එක පැත්තකට වැත්ල හිටත් ලේ ගමන් කරලා මේ අත නැගිට ගණඩ බැරු යනවා. ඉතින් දොස්සරුව කරම් පැෑ හයක් ඇතුලේ තාව නැගිට අන්නැකිව. පස්සේ පුද්දුම මේ දඟලලා කෝමල් ක්‍රේන එක උත්සන්න බය ඉලෑට කැඩේ කියලා ඇතාගේ වෙනම මෙට්ට ගෙනල්ලාමට්ට දාල ඇත වට කරලා ක්‍රේ්ණකෙන් ටිකටික උත්සල හිමීට අර පොල්කොට මේක ලඟට අරගෙන පොල් කොටෝල හිටෝල වෙනම මල්ලග තින පින්තුර ඔක්කමහයිද කාලාගවත් නෑ ොල් කොටවල රාජත ඇතරට තැන්පත් හිටලා එත මැරණ ක්‍රමේ අට්ාල ඇතුලෙ තම හිටිය රාජයත. වෙනම් පොකුණක් අපි නිනිවාසි ජනාධපපුත්තුමාම හදල දුන්නා රාජත නාවන්ඩ. නවනවාඒ අටාලේ ඉන්න අයිතිම හාන්දුරු විහරකේම ඇවිලා පිරිත්කිව්වමමාහනය හාදුුරුවම. ඉතින් රාජයතා නැති වෙනකම්ම නිීනිවාස ස්සරහම ඉඳලා ඇතන්දිී තමයි රජතය නැති වනේ එක්දස්තම අසුවටේ ජලි දාසවෙන්ද උදේ දහයකුද්ගානකට තමයි දහැකාල්ට නැතිනේ හරියට පෙරහැරට සතිඇත්තිල. ගද ම දැනගත්තා එක්දස්තමසිහ අසුටේ ද පෙරහ රාජට යන්න බෑ අමාරු කකුළුත් එකමේ අමාරු නිසා. රත්නපුර සමන්දේවාලේ ඇන්ටන් තෙරන කෝන් බස්නැලිින්ටයිති ඒකාලේ සමන්දේවල රාඩ කෙල ඇතෙක්කිටේ ඒයතතා ගන්න ගත්තා පෙරහැරට. ඒ තත් නුවට ඇවිල්ල හිටියේ. කොමරි පෙරහට සත්‍යයත් කියයලා රාජත ජූලි දාසය වෙන්ද නැතිවුුණා මක් දස්සමසය අසුවටටේ. ඉතිං ඒ අත නැත්වුණනාට පස්සේ එලින් මම ජනනාධපත්තුමට දන්නලා කවතුගේ අධ්‍යක්ෂක තෙල් මඟුණ අදන මැත්ති දන්න දන්නලා මේ රාජයතාව මේගේ අනුරුව අපි සකස් කරන්න නැකිෙල. පසේ වෙනම ආරක්ෂාවදම මොකද රාජතගේ හම ගලවන්න ඕනැ කෙලෙද. පසේ මිනිසු දඟල කෑගකව රජාතාව හම ගහන්නාදනවා කියලා. අංකුව නෑ ඒවා කරන්නේ මේ කියලා පැහදිරි කල දීලා වෙනම ආරක්ෂාවදාල වෙන හම මීට කෞතුගාර්ථ පරමීන්ත්‍රය කට්ටියයි පස් වෛදදි දුස්සල්ලයි. හිස් කබ්ලයි දළ දෙකයි. අරගර වෙනම ලුරියක අර හමයි. නමුත් හම දාන්න වනේ ඇලම් කියන බෙහෙත ඇතුළේ. එච්චර් ප්‍රමාණයක් ඇලම් බෙත් තිබෙන. එවලම ජනතතුමා කතා කල සිංගපුරුවෙන් රෑම එන පලේනෙක්ක ඇලම් බැරල් දෙෙක්කුත් ගෙන්න්න ගත්තා අපි. ගෝමරි රෑ එනකොට මේ බැරල් දෙකත් නොවරාව මේවා දාරකොම වෙනම ආරක්ෂා සහිත, පොලි සාරක්ෂා සහිත කොළම කෞතුකකාරයට අරංගිය. අරංගිහිල එතන කෝම හම සියල්ලම පදන් කරලා මෙවා කරලා ඉට පස්සේ මේ ඇත දැන්. රිගස්සලොහෙද තියන්නන්නේ කියලා තනක් කෞතුගකාර දෙ පාරමීන්තුර ප්‍රශ්යක් කව. පස්සේ මංකිවවා හොඳ තැනක් තිනව දදාමාලිකාවේ ඇතුලිති අන්න බෑ මොකද රජතයි මොකද දල්දවාන්ස වැඩන්ුවන් එතනම ළඟ ගොඩ්නැකිල්ලක් තිබුණා සිංආසන මන්දිරීම ගෝනැකිිලට කියන්නේ. මොකද මේ ගොඩ්නැගිල් හැදුවේ ශ්‍රීකම නාජිසිංහ රජුරන්ගේ ඔටුන්නයි සිංආසනය ගරල්ල තැන්පත් කරන්න මුත් ඒ කරු ෑ මොක දෙවනරාජසින් රජනන්ගේ ටුන්න්න කෞතුගකාාය තිබල හොරගන් කර. ඒකට බයලා කෞතුගාර දොරමීන්තයෙන් රජුරන්ගේ ඔටුන්න්නයි සිංහසනය ගෙනාවෙනෑ නුවරට. ඒක කොල්ම කෞතුගාරය තිබුණ නමුත් මගුල් මඩුවලළඟ මේ ගොඩනැගිල්ල තිබුණ. පසේ ම යෝජනා කර රජ්‍යත මේ ගොඩන්නැගිල්ල මෙවාකරු. මොක කරන්ුවේ සිංහසනය නෑ ඇතා එඇතකොට ඇතගේ ඔටුන්න තමා කරඩුව. ඒ අද සිංහසන වන්දිරේ රාජතගේ අනුරුව සම්පූර්ණයෙන්ම පල්පුොලිින් හරිකස්සල රාජාතාගේ හිස්කබලත් හයි කරලා එ හමමකල ඇදලත්යලා මටම ළඟ ඉන්න වුනා මේ ඇතගේ අ ඇහෙන් දකින ප්‍රම ගඩ ඇත්දළ දෙකේ බැලන්ස එක ගන්න කෞතුකාගරධපාරමීන්තුවීම හොඳ දක්ෂ ශිල්පින් දෙන්නෙක් තමයි කරේ ට ඒතුළන්ගේ න මම මේ හලයි ප්‍රකාශ කරන්න මේ ශිල්පිං පුදදුම විදිහට මහන්සේලාඒරා ජතගේ අනුරුව සකස් කරල අද එතන අපි තැන්පත් කරලා මේ එක්ද සමසේ අසුනමේ අප අසුවට අසුවටේ නැතුනේ අසු නමේ අපිඒ එක තැම්පත් කලා එක විියුද්ත කරල ති නවා ඉතින් දැන් ඇතනම තන අවරු තිහාකට වැඩි රජතගේ අනුුවවා පිදන් එතන තැන්පත් කල්ල තින මාජනයට බලාගන්න ඉම් පොලො එවල්ලවන එක නැතිවන න රජතාක අර ඉතුම් කඳ කලලා අප නිලනිවාස ඉස්රහම් මමවල්ලල වෙනම සෝහනක් කදලා හැම දාම ඉදිනට මල් පූජ කරලා දානයක්ක් එහෙම දීගෙනවාව මන්දන්න දැන් ඒව කරෙනොත් දන්න. මොකද මමනං රාජදට අදත් පින්දෙනවා. මොකද ගිහි අපිට ස් රජ කෙනෙකුටත් බැරවුණ අවරුදු පරහක් දල්දා හන්ඳුවන්ට සේවේ කරන්න මහනය කාදනන්ටත් දල්ලා වහන්සිත් සමගම පෙරහැර කටයුතු කරන්න මද රාජතටේ වර ප්‍රසාජයේ ලැබුණ අදත්ම රාජතට මනුස්සාත්මයක් ලබෙන්ි කියල පාථනාක. ඔරුදු පනහක් දළදා මාලිකාවට දළදා වහන්සේට සේවය කලාව රාජා ඇතාගේ මතකාවරජනය අප ේ විදිරදික ඇරකත්තේ. රාජ ඇතා කොතරම් නම් පින් කර ඇැද මෙවන් සේවාවක් කරන්න අපට අඔබොෝදේ කතා කරන්ති වෙන රාජා ඇත පිබඳව සහ දල්දා මාලිකව පිළිබඳව ඒහා ැවු සම්ප්‍රදායන් සංස්කෘතයෙන් පිළිබඳව. අපට දෙන්න පුංචි විරාමය මේ විරමින් පසේ අපිඒ සෙලුදේ ඔබ විරුවෙන් කතා කරන්න ස ැනමිගෙන්නේ. විරමින් පස්සේ. ඔබ නවතත් අපිත් එක්ක ජයමක රූපහහින් නාලිකාව අදව සවේ විදියට. බත් එකතුවෙන්නේ මීදම වලවේදම්. ඒ හිටපු දියවන්න නිලම ඇතුමාගේ නිවසේ ඉද. එතුමත් එක් අපි කතා කරම ඉන්දිය දළදා පුරාවත පිළිබඳව. ඒගැ අපි ඉදිරිටත් කතා කරන්නේයි මේ විදිට සුදනවෙන්නේ. අපි කතාබහ නැවත්වේ රාජ ඇතාගේ මතකා වරජනය අත්තෙක් රජ අත වෙනුවෙන් ඉදියෝුණු කෞතුකාාරය ගැනත් අපි කතාබා කලා. ඒගේ හිට පුදියර නිර්මතුම මේ අපි අහලතින රාජ ඇතා ගැන කතා කරදද හරිම සංහමය අතිබුණන ඇතෙක් සහ. ඉතා ලොකු වගකීමක් ගත්ත ඇතෙක් මේ. ද කරඩුව වඩම්ම න ොහොතේ පවා අතේශය රුදුර වගකීමක් දලා ගෙන සිටියඇලා බතුම මද රාජ ඇතා පෙරැහැරේ ගිය අවස්ථාවල ඉතාම ඓතිහාසික සිද්ධීන් වෙලා තිබෙනවා. මොකදේ වගකීමෙන් තමයි කරඩුව වඩම්ලතියන්නේ. එක්දා නමසිය පනස්ගනන්වල සබී නුගොල කොලින් නුගොල දියමය කාලය පෙරහර ඇදිගෙන යනකොට කීන්ස් හෝට්ල ළඟදී රාජා ඇත හෙල්ලිලාවත්න ඉස්සරහට යන්නෙත් නෑ පස්ර යන්නෙත් නෑ ඇත පෙරහැර නැවතිලයි නොය ගමන් කරන්න. පස්සේ දීවන්ටදවා ඇත පස්සෙන් අනිසා මේ එක බල්ධතින මොකද වෙන්න පරහර දෙන්න ෙත් නෑ ගිහිල්ලා බැලින්නම්. ඇතගේ ඇයට පටි ලෙහිලා. පන්ධ පටි රන්සවගේ බැඳලතින හෞඩා බැඳලතින බන්ධ පටි ලෙහිලා. ඒ හැඩිලා පසේ යන්තුම එවල මේ ඒ බන්ධ පටි තද කලා රැස් මෙමකරාට පස්සේ තමයි ඇත ගමන් කරේ. අඩියක් එැහට ගමන් කරන්නන් ප්‍රන්සී වගේ කණඩුවයි ඇද කැල ගැලවිලා පාර වැටන තිබුණ. ඇති ඒ වගේ වගේකීමකින් ගිය ය එක් දස්මසි පනස් නම අලිකු ලප්පු හලා ඇති නුවර ලොකු අලිුලප්පක් වුණ විසාහර ප්‍රශ්න වුණ අද වගේ කාලේ අලිියඇතු නිර්න්දන කරන්න ක්‍රම තිබුන්න. ඒවගේ අ අද වගේ මේඒ ඒදවර්සල ඉතින් ඒ පහසුකන් තිබුන්න. එනිසා එලොකු අලිකුලපක් කියලා මෙ ඔවන වෙලාවත් රාජතා කවීන්ස පහු කරලා ගිය. යනකොට තම ඉස්සහම කලබල වෙලා තිනෙ ඒ අලිය පන්දමක ගිනිිපුර පැෑග කියලා තමයි කුලප් පෙලතිී. ඒක මහහා විනාසයක් වුණ අද වනත් එඒ ඇත අන්තරි පොලසින් වැඩි කියලා අලිය දුවප පාර තම අිමුඩක්ුව කියලා කොටුකොටැල්ල විදින් කතගන්දවල්ලින් තියෙන පාර කලිමුුඩුක්ුව කියලා. ඒ අරම රරිච්ච අලිය දප පාර සා ජනතාවකුත් ඒකෙන් මෙ සිද්ධ ඕනල් මෙවනා ඉතින් ඒ වගේ ඒත් රජ්‍යත හල්ලූ නේවතය නෑ ඔත රජත හැලල කණඩ ඩම්මගට මාලිගවටවිදිත් කරලුව ආරක්ෂා සයිතකරන ගේම රජතතා පෙරහර ගම කරනවට පමඩේ නැත්නම් කකුළු බිමතියන්න. කකුලු උත්සගෙන න්න. ඒවගේ ඉතාම ශාන්තධාන්ත ඇතෙක් මට වමතකයි ගේ අසුනමේ මන් දියවරණල වෙලා මගේ පලවෙනි පෙරහැරේ පලවෙනිහෝ දෙවිනි රන්දෝලි දවස මට මතකනෑ දෑලේ ගමන් කරේ ජයරා ජයතා. සහ වැෑවලදිනි පන්සලේ ඇතා තමයි දෑලෙ ගමන් කරේ රාජ ඇත්කුව කර්ඩුව බැඳින තැනදී එක පාටම ඇත්කුවට අසනීපවුණ. පස්සේ ඇත්කුව අපිට අරංගිල ඉස්පිතාල්ට ඇතු කෙරුවවා අත්්ගුව නැතුවදැ රාජ්‍යත අපි පෙරහැර ගිනිචා. මුළු පෙරහරම වාර්කර තැතා බැස්සතමගේ හිත බයයි. කොහොමරිමන් දෑ දෙපැත්ර හිරකරගන දෑලි අත්ගෝ දෙන්නට කිව මේ ගැන පොඩ්ක් අවදධන ඉෙකිලම් ොද ජා රජ යත බැලුව සසිෙනවිට රාජාතත් පුරුදුදේ කාලේ. සෙනවිකී නැත්ගෝවට. ඉතින් ඒසිනිවඇත්ගුව රාජතා අවධානය යූ කල්ල තිබුන් නිසා ඇත මුළු පෙරහරම ගිහිලා ගෙව දිනකා. කවුරුවක් දන්න මේ අපිල් කීප දෙනෙක් විතරය දන්න ඇත් ගෞෝවෙක් නැතුව මුල්ලු පෙරහරම රාජා පාවඩ වඩ ගමන් කරලා මහිතනේ හතරවෙනි රන්දෝලි පෙරහර අස්සු පහේ. වියනත් අල්ල නොහය වෙලාව. පාවඩක් යවා. මුළු පෙරහරම රන්දෝලි හතරේ රන්දුුල් පෙරහර ගමන් කරලා ආවා දළදාවීදී දිගේ ගිහිල්ලා යටත්නුවර ගිහිල්ලා ය මාලිගාවට මුළු රජවිදිටම ගෙවදිනකාම්. දගුවෙක් නතු මාල්ිකගටයිලා ඇතතා රංසිගේ ැ ගලවන්න යනකොට කට්ටිය බය අද්ගුවෙක් නෑ පසීමීට අපි ම මුල්ලඇඳු මාරුකල්ල ඇවිල්ලලා මම එතන හිටියා ඇතාමමකන ක කියල පස් මංම ඇ මේ අනිත්තා පුරදදු අද්ගෝ දෙනකුත් එක ඇතහ නිල්ලනිවාසර ගැල්ලා ගැටගැහවා පවවදා ආය අරඇත්්ගුව රෝහල අපි ගනක. මේ කතා හදද ඔබ විශ්මයට පත්වන ඇති. එතරම් යිතිහාසික වටිනාකමක් අපේ රට ඇතුළි තිබි තිනවා මෙත්‍රම් ජාතික වස්තුුවක් අපේ රට ඇතුළ ඉන්දල තියෙනවා ඒ ජතික වස් වන අදවේද්‍යට මතක වෙමින් යනවා ඇති ඇතැන් විට ඒජාතික වස්තුූන් පිල්බඳ ඔබ නොදන්නව ඇති. හොයන්න මේ සෑමතර තුරම් අනාගතය වනිින් අරංන්න අමතක් කරන්නපා ඒතගේම දදිවලේ වගේම රාජතා කලබල කර පවස්ථවල උත්යෙනවා මට මතක ඒකාලය ඇත්ගූ මහිතරනු ගොල දි වන්නම කාරිතකයද පොල්කොට වගේ අදින්න ගිහිල්ල නුගවල ප්‍රදේශයේදී කුලප්පු වෙලා පාරදිගේ දුවගෙන ඇවිලතින තකොට අන්ද කෙන පාරයිනී දලා මිනිසු කෑගහන ඔලු රන්දකෙනාව උස්සල පැත්තකින් තියලා රාජයතා කෙලීම කඩාන ලිකාට ඇල්ල තියෙනවා. ද මාව ලරියඒ වගේ ලේව ඇලද මත්තන් ගිනිච්ච ලොරියකට ඇතා ගහල ලොරිය පෙරලුනා බීරදකොද ගිනිච ලොරියක් ඉතින් ඒවගේ ඒව රජත කලබල කළ ආය සිරිමල්වත්හෙදි. රාජත කඩාගන නාන්න ගිහිල මහවැඩිකන්ගේ පැනල අල්ලන්නට බැරුව හිටිය පැෑ ගානක් පසුවා ඉදන්සින්ගිය නිර්ීන්දනය කරන්න ම දුන්නෙමනෑ නිර්වින්දනය කරන්න. ම ඉතින් පස්සේ කොහමරි ඒකාලේ මාධ්‍ය හිටියා ලේකව සයතනය හොලිව සිල්ව කියලා මහත්තෙක් එක එතුමව රජත ගැන පොතකුත් ලිව් එතුත් ම එදා එතන හිටිය ඇවිල්ලම බලන්න මොකදම කරගන්න කියලා. මංගිල කතා කර විතරයි දරුවෙක් කෙනවාගේ. කිසීම කලවෙල කරන ඇති බව පෙන්නලා ඒල ගස් පෙරල්ලලා කඩලා කානටලා තිබ්බේයනකොට. නිකං ආයන ප්‍රදේශම නිකං සෝනක් වගේ පලලදාර දර්ුවයෙක් වගේ හා. කිසිීම කරදරන්නේ ඇදගුවත් බායද ලඟටයන් මංමගී කියල පස්සේ විලළංග දාලා ඔක්කොම කරලා දිසානක් කියලගෙන කිටි තා බලන්නම කෙලිම් හරිගවල්ලකටම නිල්්‍යවාසටම ඇතාගනාව රාකය මතකය අධිරනවා හොතේ ඇස්කවෙනිය කඳලු කැට නලිය නොව එතරම් මේ මතකේ ඒවගේ රාජට බෙත් දෙට ගියම හරි අමාරු. මොකද රාජයතාට අපි නාාවන්ඩ ගිනී නොය කල්ලේ ඒේ වැල තින් දොස්තර දේදුන්නවා පෙති රාතිී දෙනවා දහ විතරඒවැයිගවන් නොනෙති කවන් හරි අමාරු ති අපිරනවැට පාන්ගෙලිය මැදා ඉන් කරලා තුළට පෙත්තිි කුඩු කළ දාලා පැණිවත් කර දෙන්නේ. ඉති අද එක තැමකින් දුන්න තාය කන්න දන්න බෙහෙට් කියලා. ඉතින් පාරදික අනකොටේ කඩල්ල වෙනවෙන තැංවල බේටික දාලා තිලති වානයකින් ගිහිල්ල. එන ගම ඒ කඩෙන්දීපම අරං කන්නවා ආය පහදා ඒ කඩේ කන්න. ඉති ඒවගේ තම අමාර්විවා බෙහෙට්ටිකපී රාජතට අවුරුත් දෙක තුනක් දුන්නේ වගේ තැම් මාරුකර කර එය වත්්‍රවට්ටරවට අර දරුවෙකුට. බෙදෙන වගේ තම අපට බෙද දෙන්න සිද්ධ වුණේ. ඉති ඒවාගේ රාජයතා ධර්වයෙක් වගේ තමයි අපි ගෙදරම් බලාගත්තය එක නිසා ම පුද්දුම දුකක් මට ඇතුවුණා රාජ ඇැතිවුණා නත් මං අදත් රාජයතාට පින් දෙනවා. හග ලන කොඳදලකඇට කඩගට රාජකය මතකය අද කරදදි. ඒ තරම්ම මේ කතන්දව සංවේදී සහ අපි අපේ හදවතේ ගැඹරම තැනින් අපේ උත්තමාචාර්ය රාජා ඇතාවනින් පුද කරන්න ඕොනේ. ජාතිය පිනට පහලෝ ඒ අක්‍රගන්න සත්වයාට අපේ නිර්වාන සම්පතිය ප්‍රර්ථනාක ක නේ මහොතේ රාජතතා ගෙන කතා කරදීමට ඇත් පන්තිය මතක කරන්න ඇත් පන්තියක් කෙන් නොත මාලක දල මානිිකයි රජයත එක්ද සමසේ තිස්හතේ. පූජ කරන කොට ඒත්තක හිටියා ඇත් පන්තියේ රජාඇතතක්ක ඇතු දෙන්න හිටිය. ඉතිං එක්දස් නමසය හැටහේ තම ඉන්දිර ගාන්දී මැතිනය විසින් ජය රජාත පූජ කරන රජත තැකටේ ස්කණ්ඩ ඇත ස්කණ්ඩා ඇත තමයි ඉදසනතිී සත ඉදලම රජාතක් ඉඳල රජතට එඒ ඒ ජෝඩුවට එකතු වුණා හැටහැය ඉඳලා පි බ්‍රා්න ද වල ම කාල මයි රජ ජය රාජත හම්මුණේ ඉන්ද්‍ර ගාන්ධිමතින පූජකරේ ඒ ඇත්තු තුන්දෙන තමයි එක්දස්නමසේ හත්ත පහේ මගේ පියා භාරගන්න කොට වෙනකං හිටියේ. ඉට පස්සේ හැත්ත පහදී ස්කාන්ධ ඇතගේ කෑ හැක් අන්ද වෙලා තිබුණේ මග කඩේ ඩයකට වෙලා කහමර ඇත අසනී තත්පකින් ඉඳලා හැත්ත පහේදී මාවනැල්ලේ අරණමල ලවක්ෙදී මඒ බැදර හිටත් ගෝල්ල හෙද ස්කන්ධ ඇතයි නැති වුණා පස නැතුවනට පස්සේ මාලිගව් හිට රාජතයි ජයරාජයතයි විතරයි. ඉතිං හැත්ත හතේදී ජියර් ජයෞදධන ජනාධපුත්තුමාන්ගේ පලවෙනි කැමිනටමන්ලෙදී තීරණයක් ගත්තා මොකද මහමල්ලුව රජියයටට පවරගෙන තිබුණේ හැත්ත පහේ යම් ප්‍රශ්නයක් ඇතිවෙලා රජය තීරණය කරා මහමල්ලුව නැවත දළදා මාලිකාවට පූජ කරන්න ඕන කියලා. ඒ පූජ කරන්නේඒ තීරණය ගන්න එකදම මාලිකාවදි මයිපියා ඉල්ලීමක් කරා දල්දා මාලිකාවටත් මෙම ඇතෙක් පූජ කරන්න කියලා. ඊට පස්සේ ජයාජවතන මහතා ඒ හිටිය විමල කන්නන් කර ැතිනිය සත් ුද්‍යානණය වන්සේ භාර පින්නවල හිටිය එතුමේ යෝජන කළ එතුමිය ඇතෙක් දුන්නා වාසනා කියලා කතරගමට යා ජයෝදධනම ජනාාධපොත්තුමා ස්කණ්ඩ කියලා ත දුන්න ඒක දන්තය අන්තිවිද යුගෙ දලක් පනුදතක් වැශසී වැි්චිින්ද ඒක දන්තය වුන.ඒවගේම ඒත්තකම මගේ අපියත් මුදල් ගෙවල අරුපල් විසි පන්දාහක් ගෙවල පින්නවලින් ඒ ඒ කැබිණට නියෝගයටටම කරදිර කියලා අලියකුත් මාලිකවට පූජ කර එතකොට ඔය ඒක දන්තය අලියයි ජයරජය රජය විතරයි හිටියේ මම අසු පහෙ ාරගත්නකොට. පස්සේ රාජ ඇතත් දැන් එන්නන්න වයසයි. ජයරාජගේ තිබුණත් අසනීපයක් මොකද ජයරාජ ඉන්දියාවෙන් ගෙනාපු නිසා ජයරාජයට තිබබා නිං ඇත්කෝවට සයිරෝගය හැදුුණ. පස්සේ අපි මේක දොස්සල්ල නොවා ට්‍රෙකරනකොට මේ ජයරාජයට කෙට්ටුවෙන්න පටන් ගත්තා. පසේ වන්නම ලේටස් කල්ල පසු අයිද්‍යාන්සයෙන් පෙරදිනී ඒමරිකාහොට ඇරිය ඒවාර්තාගන්න බලනකොට ජයරජ්‍යට සයිරෝගය. සයිරෝගෙ දැන් හැදිල තියන්න මකද ඉන්දියාවේ රයිනු සත්තුන්ට සයිරෝගෙ ලෙඩෙ තියනවා. මෙයා ඉන්ද කැලෙකින් අරංගෙනල්ල තියන පොඩිකාලේ ඒ ඇතුලිසී විස බීජය තිබිල තියනවා. ඒක තමයි යාට මේ ඕනේ පස හොමත් අනු දෙකේදී වගේ ජරාජත ැතිවුණා. නමුත් මාලිකාවට මම අසුපහය පත්තුනට පස්සේ තායිලන්තය රජජුරන්ට කියලා මේ තායිලන්තෙන් ඇතෙක් ගෙන්න්න ගත්තා දැ ඇතා ගන්ඩ් ලංකාවට ගේන්ඩ බෑ මොකද මේ නැවින් එඩ දුර වැඩි. පස්සේ ඒකාලේමරිකානු තානපුත්තුමා කිව්වාක ලංකාවට මේ ඇතා. ගෙන්නල දෙන්න රජයෙන් අවස්සරය දුන්නත් පුළුවන් කියලා අපේ ඒ තානාපත්තුමා අපිට දන්නලා තිබ්බ. පස්සේ ඇමරිකන් තානප්තිකාරයාලෙන් කතා කරල කිව්ව ඇත එකුලු නොමිලි ගෙන්ල දෙන්න. නමුත් හකිලිස් පලේන එක ලංකාවට ගෙන්න්න අවසරය අරදිනි කියලා නමුත් ලංකාට හකිලිස් යුද්ධ ලේන එක කෙවිල් ැනෑ. ඉතින් ද මේක මොකට ගේනවත් ප්‍රශ්න කේකාලර යුද්ධෙ තින කාලන උතුරේ. ඉතින් කෝමහරි ද්‍යයාජෞදධ ජනපපුත්තුම ලිගවට ඇවිල්ල ඉන්න එලාකො මම මේ කිය ලියවු කෑල්ලක අසංගටට අවසරයාර. හරිද මෙතුමත් මේක අවසරය දුන්නා කෝමරි කරලා ඇත අපි හගල ප්‍රේනෙකින් ගෙනාව මල්ලක තින එක පින් තුරෙත් ප්‍රේනෙක ගනල්ල ඇත බාරමෙරිකන් තානපපුත්තුමත් ඇවිල්ල හිට ඇත ාර දෙන්න තයිලන්තේ තනපොත්තුමත් ඇවිල්ල හිට බාර දෙන්න. ල්ල යිලන්ත රජු නියව තමයි විජේ රාජද තායි රජ කියලක කියන්නේ ඇතා අපි අසු හය හම්මුණේ. ඉති ඊට පසමෙන් ප්‍රශ්නයක් ඇතුුණ මේ අතා කොහමද ගෙනාව එමෙරික පලේන කළල ජපපුත්තු මට මත ෙන ලිම දුනකලේ මහා ප්‍රශ්යක් ුණ දේශපාල පස ම ල්ග ලියමේ පිටිපත්ති පිම් පෙන්නු එක උඩුතවා හතා ගෙනල්ල බෑවි කියලා. ඉතිං එහෙම තමයි තායිලන්ද ය ගෙනපු ඒ අතා ඉස්රෝම අයිලන්තෙන් ඇතක් ගෙනනාව ලංකාට මේ විජේ රාජයතා ඊට පස්සේ හතේ රාජායත අසනී පෙලා ඉන්න වෙලාවේ අසු ඇති ඉන්දු ලංකා ගිගෘස්සමෙන් පස්සේ අපි ඉන්දියාවත් එකක යම් ප්‍රශ්නය ඇතිව වුණ ඔය අවස්ථාවදී මේ ඉන්දියාවේ ආණ්ඩුව අපේ යෝජනාවක් කර මහනාය කාුනුට ඉදාවට එන්ඩෙ කියලා ආරාධරක් කර පසේ පලිපාන සන්දන්ද මහනාය කාරුත් මත් න්දයාාවට ගයා මාපලකුම්පලස හන්දුරුව හම පිඉදාවට ියලාවේ තානපතිය හිටියේ කාලේ බනාත්තිලික රත්මැත්තුමා මේ ඉන්දියාවේ. පස්ේ රජු ගාන්ධය අගමැත්තුම හම්මුණ. හම්බෙල මං අගමැත්තුමාගේින් ඉල්ලීමක් කර කරුණ කරලා බුදුහාන්දුුරොත් ඉන්දියාවේ රාජතාත අසන පින්ද මට ඇතෙක් තලදා මාරිකාවට පූජ කරන්න කියලා පසේ එතුමා ට ආලි ගැන පොතකුත් දුන්න. දීල තමයි එතුමා මටකව මුදු මලේ වන උද්‍යානය මට සතියකින් පස්සේ දැන්ුව ඇතෙක්කින්න ගීල තෝරගන්න කියලා. පස්සේ මමයි වෛද්‍ය නෙවිල් සිල්වා මහතයයි ඉන්දියාවට ගිහිල්ලා අගමැත්තුමාම ඔඔක්කුම් පාන්සුකල්ල ඇසි කරලා තිබ්බ අපි ඉන්දියාවේ මුදු මලේ වන උුද්‍යානය අලි සහ වන අලි ගැවිසෙන තනක් එතන. අලි පුහුණු කරන්න තනක්. ඉතින් හීලා අලි ගිහිල කැලේ වල්ලි එක්ක ඒ. ඒ කාර්ට ගත කරලා ඇවිල්ල ඉපදිචි සතෙක් තමයි ඔය ඉදිරජ. පස්සේ අප ඉ ඉන්දියාව තේවට පස්සේ තෑකි ලැබුණ ඊට පස එක්දාස්තම සය අසු අටේ රාජත ැතිවෙන් ඉස්සලමං ඉන්දිරාජ ලංකාට මාර්ත්වල ගෙන්න්න ගත්ත. ගෙන්න්නගෙන ඉන්දියාතානපොත්තුම ඇවිලා බාරදුන්න තමයි ඉන්දිරාජ මාධිකාවට හම්මුණ. ඊට පස්සේ ජ්‍යයා ජයාවදධන ජාධපොත්තුම අසුවටේ පින්නවල සත් ද්‍යාන ඉන්ද ලංකෝ දැ ඉදියයා ඇතක් ඉන්න ජනපුත්තුම අපට ලංකායකෙක්වත් ඕන රජතාවවැඩුවේ කිවහම හමන් එකක් දෙන්නම් කියලා. ඒ අමක දර ජනතුම හැත්ත අතේ දීප එක එකදලයන එක එක දතයි ඇතියෙන්නේ. ඉතින් ජයරාජත් අසනීපයි. තව සුව එකේ හිටිය ඒකාල බැඩි ෆැනන්ඩු මත්ත අධ්‍යක්ෂක හිට සත්ද්‍යාන සත්තුද්‍යානයේ අරිත්ත කියලා ලිය හිටිය හැත් පැටි අස්සන ැත් පැටිය ඇ පැටිය කගොල දෙන්න බැකෝ එක ඉන්න කියලා මංකෝ කරන්න දන්න මාලිකාව බුදුන්ගේ අස්තු රාජත තර්ස්සන පැයි කියල ජනපත්තු මඩිකව වහම ඇත් පැටි අරං එඩිකෝ මට පසේ යත් පැටිය න ජධපත්තුම බාර දුන්න. ඒ ඒ ඇත් තම ජනරාජ හැටියට දැන් දල්දා මාලිකාවන්නේ. ඊට පස්සේ ප්‍රේමදස ජනාධිපත්තුම මාලිකාවට දුන්න අලියෙක් අදිර කියලා ඇතෙක් හිිටේනෑ අලියෙක් දුන්නා. ට පස්සෙ කරමණිය හාන්දරුව ඇත් අලියකුයි අතින්නකුයි පූජ කෙරවා. ඊට පස්සය ආය මට දවස පනවිඩයක් ඇවිල්ලා මං ස්ශ්‍රෘමණය පන්සල ඉන්නකොට එක පාට්ටම අන්රාධපුරේ හමුදා ජීපයක් කැවල්ලකවා මේ ස මේ හොයනවා මේ කමන්්ඩ මේ වනනිිය කල මනහ ඇ මොක්ද ප්‍රශ්න ම බව නොකද කාලේ සස්තවාද කලබල කාලය අසුනේ මේ මොකක් දන්න හමුදම ව සස කන්න බෑන මික ට ර්ජන තින කාල ඒ කාල. පස්සේ කපාටව ටෙලිෆෝනුත් නෑ යුදධයනකාලේ ම කතාගරන්න කොට කිව්වා මෙම අලියෙ වලක වැටල ඉවා වනසත්වධ පාරම ඉන්තුවත් නෑ කවුරුත් නෑ ඒ මේ බලන් මොකද කරන්න කියලා මංකව වෙන හමුදා ජීපෙක්ක දාලා මේකට වෙඩි ඇදල යින්න නොකෝ දාලා එවනික නුවර සිංහ රැජිමන්්කට පසේ ඇත් පැටියම ගුණු හමුද ලොරියක දාලා එවලම එවන්න්නෙකිව මත් කඩගරෙන් පිටත් ෙන්න්නම් කියේල. පසේ ඇත්පැට මගල මට හබර්. මේ දමුල හරිද හම්මුණ ඇලුරිය නොම මත් පස්සතියාගෙන හාමුදා කෑම්පකට ගෙනාව මේ අත්නරවිද. කෙනලලාම පස්සවයිද ෙවිල් සිල්ල මහතතා ගැනල තුවාල්ලවලට ඔක්කුම් බෙත් කිරවා. ෙත් කල කල මල්ල ෙත් තිබන වෙනම පාමසක් වගේ ගෙදර මේ අලින්ට බෙත් කරන්න රාජතාගේ දලා ඉතිං බෙත්වර්ග ඔක්ුමල්ලක තිබුණ එකින් කරදරයක් තිබෙන මේ බෙහෙත් කරලයි පස්සේමං ජනපපත්තුම නුවරපහම ප්‍රමදාස්මාතය මං කෙල හිම කතා කලෙක මට හම්බෙන් වන කියර එ ඩ බMC මංඟලාව හිට මංිහිල්ල කිවුමත් දුන්න ජනපතව මෙහෙම ඇතෙක් පඇත්ල හිටිය මේ වන සත්ව දෙපාරමීන්තුවත් නෑං හාමුදාවෙන් දැ ගෙනනල්ල හාමුදා කෑම්පෙ ඇතුල ඉන්න. ඔතුමා තමයි අනදැන ලෙධාර්තුමා මේ පැටිියද මාලිකවට පූජ කරන්න උතුමා අවසරේ දෙන්න මංගේතකට මාලිකට කල ලාගන්නකි පස මට අවසරේ දුන්න අවසිරදීල කිව දැව අන්න සත්‍ය දෙපාරමීන්තු දන්න ෝදකිලාක්නෑ ඒ අටිය කවද එන්න කියල බල්ල මට කියන්නකු ඔය සදදතුම මේ අතියාග නාම දවත්තෙක් තොට කවුරු තහන්ඩෙන් නෑනෑ බවනෑ මද මට අවසරේ දීලා තියෙන්නේ කියලා තියාගන්න කියලා ඔන්න ඔොමේ ඉන්දලා මාස හයක්තර ගැම ද මේ පටියත් ම නිල්ලි වශසිල්ලන්නකොට බම එනකොට වන්න සත්වකින් ඇවිල මයි නිර්නිවාසය වට කරලා. එතකොට ගෙදර හිටා ජනරාජයත් පැටිය හිටිය ජනාධ ප්‍රේම දවස මහත්ත්‍යයදුන්න අලි පැටියයි. හිටිය ඉටවස සිංහ රජත් සීටය සිංහ රජ ඇත් පැටිය හමද දක්ට දලක එනවා. පස්සේ පන්සත්කට ටිකෝ ද අල්ල කනාව නම් කෙලෙ හොයන්න ේතුන්න ගව් දැ දැග කු ොර පුරදල මස හක ඉතර පස්සේ. පස්ස මංකිව්වා ද මනද අලියෙක් නැතිවලා ගුළු මොුණද කරලා තියන්නේ මෙච්චර කල් බල්ලනෑ. හරිද ඉතින් මෙහෙම වැඩ කරනන්නේ මට ජතතුත්තුමක් ගුල කොච්චරකාලකින් දාව කිය ජනතපත්තුමට දන්නට කියේ. ැ කියන් ෙව අදබත්වට අපි දරතු යන්නන් කියලා ගිය පසමකි ජතර කතා කල ට හමුටිකව හොක සන්නසිකෙන් ඇත මාලිකවට බාර දෙන්නි කියෙලා හමුදා නිර්ධාරෙක්ම දාලා හිට ඇත බලාගන්න. හට කෝපරල් කෙනේ එතම ඇත ගත්ග හට ටේ පසමක්කව කෝපර මාලකවටම දන්න ඇත පපුට කරත් අල බලාන්නිකෙල්. ඉට පසේ තම ඔ ංහ රාජ මාලිකවට ලැබනේ. එවියට තම සිංහ රජයඉන්නේ. ඉති ඒකල්ලා ඉට පස්සේ. ජ ජනාධපත්තුමිය චන්දිිකා මැතිනිය ඊට පස දුන්නම් මිගාර ඇත අනු නමේ එතුම ට අර බූමේ අන් ඉස්ස ගිය පස්සේ මහිතන් පපුජකර ග ඒය අන් ඉස්සල්ලාරරි ඒඇත්ැ දුන්නම් දල් දමාලිකට මිගාර ඒක හිටිය උඩවලවේ වන උද්‍යානය ඉඳලලා මිගාර ඇත් පැටිය දුන්න එකර්තම මාලිකාවෙන්න නිත් ඇත් පැටිය. ඒවගේ ඊට පස්සේ ඉන්දියාවෙන් මම මේ ආය ලියමක් අයවල අතල්බියහරි වච්පායි අගම ඇත්තුමා දුන්නා ඒ මයිසූර් වලින් මයිසූර සත්තුද්‍යානය හිටපු ඇතෙක් ඇතාගේ අම්ම කාවේරි ගංගාව නින්නේ ඇතාගේ පියා මයිසුර මහරාජක ඇතා මේ දෙන්න අතර හම්බෙචි ඇැ මයිසුර සත්තුද්‍යා හිටය ඒ මන් දොස්්‍ර නිවිදිල්ලව මහත්ත එකක ගිහිල්ල තෝරල ඒත් පැටිය ලංකාවට ගෙනවා. ඒ ගනල්ලා ඒත් පැටි අතම කාවේ රාට කැන නමුත් ත ආවට පස්සේ මත් බාරුගුණට පසේ මහිතන ොහි හැරි ඇටල හරි නොහර වෙල කකුල ඇටක් මොකක් වෙලා තියෙන කට ගමන් කරන්න නමාරුයි මට ආරය දැන් කොහෙ ඉන්වද ම දන්න මාලික තම ඉන්නන්නේ දඟ ආරංචි මේ කොහරි විදේශකින්ට හලිපෙන්න්න නොතනකට දීලා තිීනො කියලා මේ අලිය මකන්න නමුත් ඒ හරි යන්නන්නේ දා මාික තයකගෙන බලාගන්න ඕන සතේක් ඉතින් හොහොම තමා අත්්‍රන්තියම මාලිගාවේ වැඩි කරල්ලා එකල මාලිකයින් වැඩිසල බුරුමේ. අගමඇත්තුමාට මං ඒකාල ලියුමත් දුන්න දෙදාහය. පසරේ මම ගිහිල්ල ඒකාලෙ සකට්ටුවන් කියලා හිටිය හාමුදනායකෙ කයාට මන් ලියුමත් දුන්න මාලිගාවට ඇත්තු දෙ දෙන්න කියලා. ඊට පස් ඒකාලේ තානාපතිහිටි අපේ යු මා පමහත්තවයක් හිටව මහම ාරකාරතුමා. එඒතුමට අයියිට පස මොන්ටි ජය ගොපල්ලාව අපේ සංස්කෘතික ඇමත්තුමත් එකත්ම මආය බුරුමට ගිහිලා මේ සම්බන්ධ අගමැත්තුමට දන්නපහම ඒකොලො දන්න ලවල තිබා ඇතෙක් තෝර ගනිම කරන්න කියලා නමුත්ම ඊට පසේ ඇතරින් මට ආය බුරුමේ යඩත් බැරුණ ප්‍රශ් ඇති විච්චිද මාලිකකාව ගොඩන්න ගණන්ඩයි අරම වැඩ තිබුණ නිත් නිදස් පහහි මයි කාලෙ තිවරුුණ. ඉට පස දෙදහ සය තමා ැගඉන්න ර්දතු කාල මේ අපේ ජනාධපත්තුම ඉල්ලීමක් කරලා. හිටපු ජනාතපති මහින්දරාජ පක් සමහතය ඉල්ලීමමක් කරල බුයිමියන් රාජයි බර්ම රාජය කලා ඔය ඇතු දෙන්න මාිකට ැබිලතින්. දල්දා මාල්ලිාවේ ඇත්පන්ති එකින් එක ගොඩනගෙනක ොහොම දෙනකාරන ඔබට බොහම අප පූරට පහැල්දිෙන ඇති මේ විදිරතම දල්දා මාලික ඇත් පන්තිේ බිහිවෙන්නේ ඒත්තකම ඇත්පන්තිය බිහිවීමත් එක්ක මේ කාරණ ගනාවක් අපි කතාක්ල තව සුශේෂි කණන ගනාවකට කතා කරනත් තිබවා. මේඇත් පන්ති පිබඳ තවබතුමරමහරත ගකතු කරන කාරන. ජනාපති විජීතුන් ජනපතුමා සහමරජත අලි පජ කර නමුත්ඒ ඇත අසන පෙලා පෙරදනි පස්වෛ්‍යන්සේදී. ඇැති ව තින් මට කියන්නෙ කැමැති ේරටිහිට පපු ජනාධිපතිවරු ජයාාජයෝදධන ප්‍රේම දස මැත්තුම විජේතුන් මැත්තුමා චන්දිික කුමටතුන්ග මැතිනිය ඇත්තු රාද මාල්ිකට පූජ කල්ල ති නවා. මයින් රාජ පක් මැත්තුමා තල්ද මාල්ිගට පූජ කල්ල නෑ මල්ලත් ස්කර හර දෙකට හැත්තු දෙන්නෙක් දුන්න. ම සිරසන මත්තුම පූජ කර න දැන්ගන්න ජනාදපත්තුම හැතෙක් පූජ කල්ලේ නෑ මක් ඉල්ල නො ජනාධිප්‍රතිවර රුන්ගගේ ඒ සම්ප්‍රදාය රැ කලලා. දා වහන්සේ වෙනුවෙන් ඇත්තු පූජකරොත් හොඳයි කියන එක දැංන්න ජන පුත්මාට මම්මතක් කරන්නැම.ඇත් පන්ේ ගඩන ගිච්ාකාරය පිළිබඳ අප කෙන්න එක කතාබා කලා මේ සියලු කාරර්ණත්තක ඔබට පැහැදිලියනො ඇති මේ කතාබා හෝරාවතින් නිමා කරට පුළුවන් කතාබහක් නෙමේ කියලා. අපට මේ කතාබහි තවත් දිගුවකටයන්න සිද්ධනවා හැබයි අදෝසේ අපේ හෝරාව අහවරවෙලා. එහින්දා. අපිට ඔබේ නිවසෙන් සමගන්න නවා හැබේ සමගන්නේ මේ කතාාවම පසු වදන ලියන්න හෙට දවසේ ඔබ හොම්වෙන බලාපොරොත්තු ඇතිව. අදවසේ මේසා කච්ඡාාව පෝෂ්ණය කරන්න මේ අදැකීම පිත් එක බෙදා හදාගන්න මේ දැනුමෙන්න්න අපිියපෝෂණය කරන්න අප සමග එක තන හිටපු දියවරන නිල මතුම රජ ජරත මෙතමන අයිබොන වතුන්ට හහි විස්තතුතින්තනගතුමට මේ දැනු අපිහ ෙදහදාදුන්නට අපිියනවා මේ පසුව වදන ලියන්න හට දසේ ඔබ රැඳදින්න දළදා මාලිගාවදන්ත ධාවතුන් වහන්ේ ැඳු. පුරාවෘර්තයන් සහ එහි වත්මන්තත්වේ ඒ වෙනුවෙන් කළ කැපකිරීම් සහ මේ අපි රැකගතියුත්තේකෙ ෙද මේ කෙන කර්මකාරණ සියල්ලත් එක හෙට දවසත් අපයවා ඔබේ නිවසට එතක්කල් ප්‍රාතුනා කනවා ඔබට සුබ දවසක් අයිපවන්. මෙවැනි වටිනා වැඩ සටහන් නැරඹීමට ජයමග TVීවී YouTube් නාලිකාව සබ්ස්රයිප් කර සීනු වලුුණ ික් කරන්න